ගරු ස්වාමීන් වහන්ස බුදු හිමියන් වැඳ නමස්කාර කරලා අවසානයේදී මට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කිරීමම සත්‍ය අවබෝධ පිණිස හේතුවක් වෙන්න පුළුවන්ද මෙහෙමයි බුදුරජාණන් වහන්සේ කියන ප්‍රාර්ථනා කළා කියලා ලැබෙන දෙයක් නැහැ තේරෙනවද හරකෙක් ඉන්නවා තේරෙන්නේ කෙනෙක් එනවා බාල්දියකුත් අරගෙන පැටියක් ඉන්නවා හරකක් ඉන්නවා බාල්දියක් අරන් ඇවිල්ලා යා හරකාගේ අන් දෙකෙන් කිරි දෝනවා මට කිරි ලැබේවා කියලා අන් දෙකෙන් තමයි කිරි දෝන්නේ බුදුරජාණන් වහන්සේට කිරි ලැබෙනවද කියලා කිරි ලැබෙනවද නැහැ තව මහත් එක් එනවා එයත් බාල්දියක් අරගෙන ඇවිල්ලා හරකාගේ තම්බුරුල්ල ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා කියලා කිරි දෝනවා කිරි ලැබෙනවා නේද නමුත් එයා ප්‍රාර්ථනා කර කර තමයි කිරි දෝන්නේ තුන්වෙනි කෙනෙක් එනවා එයත් බාල්දියක් අරන් ඇවිල්ලා වාඩි වෙනවා කිසිම දෙයක් නැහැ තනබුරුල්ල හේදුවක් කිරි දෙව්වා කිරි ලැබුණා තේරෙනවද එනිසා අපි අරමුණ කරා අපේ මාර්ගය තුල අපි ඉන්නවා නම් ප්‍රාර්ථනා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ තේරෙනවද මාර්ගය තුල අපි නැතුව කොච්චර ප්‍රාර්ථනා කරත් අපිට ලැබෙන දෙයක් නැහැ තේරෙනවද එනිසා නිරේතුරුවම නිවන් අරමුණ කරා ප්‍රාර්ථනා කරනවා නම් අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නවා තේරෙනවද කෙනෙක් බුදුන් වැඳලා ඒ උතුම් කටයුතු සිද්ධ කරලා ප්‍රාර්ථනා කරනවා නම් මට මේ පින චතුරාර්ය සත්‍ය පිණිස අවබෝධ වේවා කියලා ඒ ප්‍රාර්ථනීය නිරේතුරුව කරන්න කරන්න යාට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවශ්‍යතාවය එහෙම නැත්නම් කැමැත්ත සකස් වෙන්න පුළුවන් තේරෙනවද එනිසා එහෙම කරන එකක් වැදගත් තේරෙනවද නොකර ඉන්නවට වඩා කරන එක වැදගත් නමුත් මේ ප්‍රාර්ථනාව කරනවා වගේම ඒ ප්‍රාර්ථනාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න අපි තුල දක්ෂභාවය තියෙනවා. එහෙම නැතුව ආරෂ්ඨාංගික මාර්ගය අපි ශක්තිමත්භාවයෙන් වැඩෙන්නේ නැත්නම් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. අපි කොහොම කෙනෙක් බුදුන් වඳිනවා, මල් පූජා කරනවා, කරලා මට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් සමහර විට නෝනා එයා මැරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසයක් එයාට නැති වෙන්න පුළුවන්. සමහර විට එයාට කර්මයේ කර්මඵල පිළිබඳ විශ්වාසය නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංශ තියෙනවා කියන විශ්වාසය නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය නැති වෙන්න. ඉතින් මේ සම්මා දිට්ඨියට අදාළ විශ්වාසයන් නැත්තන් ඕනා කොච්චර බුදුන් වැඳත් මල් පහන් පූජා කළත් මාර්ගය තුලට අපි වැටෙන්නේ නැහැ. තේරෙනවද? මොකද සම්මා දිට්ඨියයි මුල් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රාර්ථනා කරනවා වගේම ප්‍රාර්ථනාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන. එතනින් තමයි අපිට මේ අපේ අවශ්‍යතාවය මතුවෙලා